तस्य भगवति वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो वरहतो सम्मा सम्बुद्धस्स ओतादे पाडन मेंदक इंदला पटे अंद तीयन्नी මම ඔබට කියව කෘත්‍ය සංග්‍රහය ටිකක් පුළුල් පාඩමක් තරමක සංකීර්ණ බවක් තියෙනවා ඒ නිසා ඒක මුල් හේතු සංග්‍රහය වේදනා සංග්‍රහය වාගේ නෙමෙයි මේක නැවත නැවත කියවලා කරුණු රාශියක් තියෙන නිසා මනසට හොඳට පුරුදු පුහුණු කරගන්න කියලා දැන් ඇතම් කෙනෙකුට සමහර ලාවට එක පාරට මතකෙ හිටි කරුණු කාරණා ටික ඒ මතකෙ හිටියට ඒ ධර්මාර්ථයේ මනසට දැනෙනකල් නැවත නැවත හිතන්නට ඕන මතකේ තිබුණා කියලා අතන නතර කරන්නට එපා මොකද විභාගයක් කියලා සමහර තුලා උපාදී ගන්න යන ගමනක් නෙවෙයි ඒ මතකේ තිබුණු කරුණු නැවත නැවත සිතන්නට ඕන මතක අඩු කෙනා මතක හිටින අඩු කෙනාට මම හිතනවා ඊට වඩා මේකෙන් ලාභයක් ලබන්න පුළුවන් දෙ කියලා එක්තරා ආකාරයකට මතක හිටින් නැති කෙනා සමහර විට හිතයි මේ මතකේ තියෙන කෙනාට හොඳට තේරුණා මට තේරුන්නේ නැහැ මම නිදසුනක් කියවොත් මට එක පාර්ටම යමක් කියවට තේරෙන්නේ නැහැ ඉස්කෝලේ යනකොට වුණත් එක පාරටම ගණක් ගානක් කියලා දුන්නාට එක පාරටම විද්‍යාත්මක කාරණයක් ගැටලුවක් විසඳලා දුන්නාට මට එක පාරටම මතක හිටින්නේ නැහැ. සස්පෙල කරන කොටත් ඒ වගේ. ඒ ගැඹුරු සිද්ධාන්තවලදී මට එක පාරටම මතක හිටින්නේ නැහැ. එක පාරටම තේරෙන්නේ නැහැ. මතක හිටියත් තේරෙන්නේ නැහැ. ටිකක් තේරෙනවා. හැබැයි මම ගොඩක් හිතනවා. ඒ කාරණේ මගේ කරගන්නවා. එතකොට මට ඒ තේරුම් ගන්න ප්‍රමාණය පුළුවන්. එතකොට මට තව කෙනෙකුට තේරුම් කරලා දීමට හරි හැකියාව වැඩි. මොකද හේතුව අර එතකොට මම අමාරු වෙන්නේ අර දෙක කරගන්නේ. සාමාන්‍ය කෙනෙකුට විනාඩි 5කින් තේරෙන එක මට සමහර විනාඩි 10ක් විතර යන්න පුළුවන්. හැබැයි ඒක මම මට අලාභයක් විදියට හිතන්නේ නැහැ. මොකද මේ ධර්ම විනය ඉගෙන ගන්නකොටත් ওই ලක්ෂණය මට තිබුණා. දැන් මට දැන් අභිධර්ම චන්ද්‍රිකාව කියලා කියෝ මට ඒ නමක් දැනගන්නට මම ඔබට ඒකනේ අභිධර්ම චන්ද්‍රිකාව කියලා උගන්වන කොට කිව්වේ අභි ධර්ම චන්ද්‍රිකා. එහෙම තමයි මට අවශ්‍යයි එහෙම. දැන් අපි පාලි භාෂාව අවතරණය කරනකොට පාලි භාෂා අවතරණය. දැන් ඒක හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ ව්‍යාකරණය කොහොමද? ඒ ඔක්කොම මට දැනගන්න අවශ්‍ය කරනවා. එතකොට තමයි මගේ මනස ආශ්‍රයෙන්නේ මගේ මනසට තෘප්තියක් කියන්නේ එතකොට මගේ මනස සෑහීමක් ලබන්නේ එතකොට නැත්නම් සෑහීමක් ලබන්නේ නැහැ ඒ නිසා දැන් ඔබටත් අන්නේ ධර්මයේ පිළිබඳව වැටහීමක් එනතුරු සෑහීමක් ලබන්නේ නැතිකම මනස තියාගන්නට මේ ධර්මයේ මගේ කරගන්නකල් මගේ දෙයක්සේ මට දැනෙන්නාසේ පුරුදු වෙනකල් ඔබ ඒක කරන්නට ඕනේ එහෙම නැත්නම් මේ ගමන යන්නට බෑ ධර්මයේ පැත්තක තියෙයි අපි සිතුම් පැතුම් ආකල්ප සංකල්ප තවත් පැත්තකදී එහෙම ධර්මයේ තමාගේ දෙයක් විදියට නොදැනෙන තාක්කල් අපි එක එක දෘෂ්ටි ගන්න තිනිල වැඩි තවත් කෙනෙක් අපට තෝරලා දුන්නොත් සාමාන්‍ය ප්‍රායෝගික දේවල් වලට සම්බන්ධ කර කර සම්බන්ධ කර කර සමාලෝචන ධර්මයෙන් පිටපත් ගිහිල්ලා සමහරට අපි ඒක ගන්නවා තදට ග්‍රහණය කර ගන්නවා ඒක අපට තේරුණා එනිසා ඒ තේරෙන්න ඕනේ ධර්මය. වෙනත් දෙයක් තේරුම් අරගෙන ධර්මයේ තේරුම් ගන්නවා කියලා නතර වුණොත් හරි භයානකයි. එනිසා ධර්මයේ ලිහිල් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ලිහිල් කරන්න ගියොත් ඒක අධර්මයක් බවට පත් වෙනවා. අධම්මෝ ධම්මෝති දීපේති අධර්මයක් ධර්මයක් කොට ධර්මයක් අධර්මයක් කොට දක්වන එක දෙවියන් සහිත ලෝකයාට දුක් පිරිසයි කියලා දේශනා කරලා තියෙනවා. ඒසා අද කාලේ බොහොම මතවාද වැඩි ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා එක එක විචන ඉතින් අපටත් කතා කරලා කියන්නේ ඉතින් ඒ නිසා ඔබ මේ පරිසරනේ ඉන්නේ අපි ඔක්කොමලා ඉන්නේ එකම පරිසරයක නේ අපටත් ඒවා ඔබටත් ඒවා මුණ ගැහෙනවා ඒ නිසා ඒ
විවිධ දේශක ස්වාමීන් වහන්සේලාගේ වේවා ගිහි පින්වතුන්ගේ වේවා ඒවා ඔබ ශ්‍රවණය කරන්න අත්හදා බලන්න ඉස්සෙල්ලා එක කොටසක් ඔබ අත්හදා බලන්න නැත්තම් ඔබ නිකන් අර දොඩම් කොට බදාගත්තා වගේ අරක තේරෙනවා මේක තේරෙනවා අරක හිත කාවදින මේක හිත කාවදින කියලා ගියාට පස්සේ ඔබට මොකක්වත් නැතු වෙනවා ඒ නිසා දැන් මේ කියලා දෙන ටික හොඳට තේරුම් ගන්න තේරුම් අරගෙන ඒක තමාට දැනෙන තුරු ප්‍රගුණ කරගන්න ඊට පස්සේ වෙන එකක් බලන්න හැබැයි ඊට පස්සේ අපිට බලනකොට සමහර වෙලාවට හිතේ අවශ්‍ය නැහැ මොකද හේතු ඒවා එක එක කෙනාට දොස් පරොස් කියන ඒවා විවේචනය කරනවා ඒවා කියවනකොට කෙලස් ඇවිස්සෙනවා කෙලස් හිතට රස වුණාට මේ අපි යන පාරට ඒක සම්බන්ධ කරගන්න හොඳ නැහැ කියලා ඔබටම තේරුමක් එනවා ඒ නිසා ඔබ ඒ විදිහට ප්‍රමාණිකෝලව මේක හරියට හදාරා ගන්න ඒගයි මට කියන්න දෙන්නේ මොකද අද තියෙන විවේචනත් එක්ක අපි දැන් මොකක් කතා කරන්න යන්නේ නැහැ ඉස්සර ටිකක් ටිකක් ගියා දැන් යන්නේ මොකද ඒ විවේචන ඉවරයක් නේ ඒ නිසා ඔබත් ඒබඳු පරිසරයක මේ ඔක්කොටම හේතුව ප්‍රධාන හේතුව පින්නතුනි ආයුෂය අඩුවීමත් එක්කලා ඔබ ඔබ සියලු දෙනාගේම ගිහි පැවිදි කාර්යුණත් මේ ධර්මයේ කියවෙන මේ කෙලෙස් පැති උත්සන්නයි ඒ නිසා අපි ඒ කෙලෙස් සහිතව දෙනකොට රාගය තියෙන කෙනා රාගාදී තියෙන කෙනා රාගාදී අවිස්සෙන වේදී රූපාදී අරමුණු දෙනකොට හරි ප්‍රියයි. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න හරි කැමති ඒ නිසා මේ කියවෙන ධර්ම කරුණු ටික ඔබට ජීවිතේට ඔබේ කර ගැනීමට උත්සාහවත් වෙන්න සැලකිය යුතු දුරක් යන තුරු විචාරය කරන්න යන්න එපා. ඉගෙනීම ආකල්ප කුසලතා කියලා අවස්ථා පියවර තුනක් තියෙනවානේ. දැන් ඉගෙන ගන්න. ආකල්ප ඊට පස්සේ එදිනෙදා සිතුම් පැතුම් ආකල්ප සංකල්ප දකින්ද මේ ධර්මඥානෙ ඊට පස්සේ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න. අන්න එහෙම යන්න එක තමයි කුසලතා අවස්ථාව. සුවිශේෂ වශයෙන් අර ඉගෙනගත් එක පරයාප්තිය ප්‍රතිපත්තිය ඊට පස්සේ තමයි කුසලතා අවස්ථාවටදී. ඔක්කොටම ඉස්සෙල්ලා කුසලතා අවස්ථාව එතෙන් යන තේපා. ඉතින් ඒක දැන් අපට සමහර තැන්වලදී මෙහෙමයි. අපට ධර්මයේ කියාගෙන යනකොට සමහරලාවට මේක මෙහෙම නැතුව මෙහෙම ගත්තොත් මේක හරියන්නේ නැද්ද කියලා සමහරට ඔබට යම් යම් තැන්වලදී හිතෙන්නට පුළුවන්. දැන් මම උගන්වනකොට හිතනවා ඔබට ඒකට කරන්න තියෙන හොඳම දේ මොකක්ද දනවද? අපි උනත් කරන දෙයක් තමයි. ඒක දැන් ඔබ ඉගෙනගත්තු එක යම් කෙනෙකුට කියලා දෙනවා නම් මෙන්න මෙහෙමයි අභිධර්මයේ මෙන්න මේ ක්‍රමයටයි මේක විස්තර කරගෙන යන්නේ. මට හිතෙනවා මෙහෙමද කියලා ඒක මගේ අදහසක් අන්න එහෙම ඉදිරිපත් කරන්න. ඒ දෙකේම ඉන්න හිතාගෙන ඉන්න කෙනෙකුට කියලා දෙන්න යන්නේ නැත්නම් ඒ දෙකේම ඉන්න ඒ කියන්නේ මේක තේරුම් කරගෙන යනකොට මෙන්න මෙහෙමයි අභිධර්මයේහි නැත්නම් අටුවාවේහි නැත්නම් කියලා දුන්නු ආකාරයට ඒ අනුසාරයෙන් නේ ගුරුවරයෙක්ගේ පෙළදහම අභිධර්ම ආදී කියලා දුන්නු ආකාරයට කියලා දුන්නා කියලා දෙගෙන ගිය ක්‍රමයේ මෙන්න මේකයි. හැබැයි මට මෙහෙම හිතුණා මෙහෙම නෙවෙයිද කියලා හිතුණොත් ඔබ ඒ දෙකටම මොකුත් කරන්න යන්නට එපා. තුවාල කරන්න යන්නට එපා. ඒ දෙකම තියාගන්න. මොකද ඔබ තව බුදු වෙලා නැහැ, රහත් වෙලාවක් නැහැ, සෝවාන් වෙලක් නැහැ. ඒ නිසා ඔබ ඒ දෙකම මැදස්සව තියාගන්න. ඒ අතරට ඔබට කරන්න අපට කරන්න තියෙන මේ හිතවල කෙලෙස් එක්ක පොරබදන්නනේ. මේ කෙලෙස් ටික අඩු වෙන විදිහට වැඩ කරගෙන යන්න. ඔබගත් පිළ දැඩිසේ ගන්නත් එපා. මේකත් එච්චර ඔබට ප්‍රකට නැත්නම් ඒකත් දැඩිව ගන්නට එපා. දැඩිව ගන්නේ කොහොමත් හොඳ නෑනේ. සම්දිට්ඨ පරමාසි බුද්ධඝම දැඩිව ගන්නවා කියලා දෙයක් නෑනේ. බුද්ධඝම කරන්නේ ලිහිල් කරන්නේ. දැඩිව ගන්නේ දෘෂ්ටි. ඒ නිසා ඔන්න ඔය මතක් කිරීමක් කරනවා. මොකද රටේ ලෝකේ තියෙන තත්ත්වය හොඳ නෑ. බලනකොට අහනකොට හිතනකොට ඇති කෙලෙස් යට වෙනවා නෙමෙයි. නූපදින කෙලෙස් නූපදිනවා නෙමෙයි. නැති කෙලෙසුත් ඉපදිලා ඇති කෙලෙසුත් උඩියට කුරු වෙලා ගිහිල්ලා දෝරෙ ගන්නවා. ධර්මවාදය. අද තියෙන්නේ ප්‍රත්‍ය සංග්‍රහය පළවෙනි කොටස අපි ඡේද දෙකක් එදා ඔබට කිව්වා විස්තර කළා. අපි ඔබට කියවා කෘත්‍ය 14ක් ගැන. දැන් ඉතින් කෘත්‍ය 14 මං කව ඔබට කටපාඩමේ තිබී තිබේ. පටිසන්ධි භාවංග ආවජන දර්ශන සවන ගායන සායන කුසන සම්පටෙච්චන සම්තිරණ වොත්තපන ජවන තදාරම්මන කෘත්‍ය.
චුති දැන් මතක තියෙන්න ඕනේ මොකද එතරම් හිතේ හිතේ එතරම් කඩතොල්ලක් තියෙනවා කොහොමද ඉස්සරහට යන්නේ අමාරු නේ පටිසන්දි භවංග ආවජන දාර්ශන සාවන ආදිවාසීන් හරි ලේසි ගායන සායන කුසන සම්පටේතන සම්තිරණ වක්තපන ජවන තදාරම්මන කුරු චුති ඔන්න දැන් පළවෙනි කෘත්‍ය පිළිබඳව එදත් අපි කෙටියෙන් ගත්තා මෙතනදී අපි ගම්මු නැවත වතාවක් භවයෙන් භවය ගැළපීම ප්‍රතිසන්දි කෘත්‍යයි පාලි පාඨයේ දීලා නැගිටින් අර පාලි දන්න ත්‍රිපිටකයේම දන්න ස්වාමීන් වහන්සේලා ඔය එක උද්ෘත දක්වනවානේ පිළෙන් අරගෙන උන්වහන්සේට මේ පාලි පාඨය කියන්නම කැමැත්ත ඇති වෙනවා මේ සිංහලෙන් විස්තර කරගෙන යනකොට ඉතින් ඔබ ඒකට භය වෙන්නට එපා. ඒකේ තේරුම භවයෙන් භවයට ගැළපීම ප්‍රතිසන්දි කෘත්‍යයි. සිංහලෙන් මතක තියාගන්න එච්චර ඒක තමයි පාලි කියන්නේ. ඒ නිසා එහෙම කියලා තියෙනවා. එක් එක් සත්වයක පිළිබඳ වූම චිත්තසංතතිය අනාදිමත්. අනාදිමත් ඒ කියන්නේ කෙලවරක් නැහැ. න ආදි අනාදි. කෙලවරක් නැහැ. ඒ කියන්නේ සත්වයා කොතනද පටන් ගත්තේ කියන එහෙම ප්‍රවදේශනාවක් නැහැ. මේ සත්වයා නෙවෙයි ස්කන්ධ ආදී උපාද තීති භංග ජීවත්ව ඉන්න කාලෙත් උපාද තීති භංග ජීවත් වීමයි මරණයයි අතර සිද්ධ වෙන්නේ භංගයයි උත්පත්තිය ඒ නිසා එක් සිතක් ඉපිද තිබී නැතිවීම සමගම තවත් සිතක් ඉපිද තිබී නැතිවීම චිත්තසන්තතිය ස්වභාවය එතකොට චිත්තක්ෂණයක් ගානේ ඇතිවීම නැතිවීම බලනවා කියන එක ඒක විදර්ශනාය භාවනාවන් යෝගාවචරයට හසු වෙන්නේ ඒ යෝගාවචරයට හසු වෙන්නේ චිත්ත සංතතියක ඇතිවලා නැතිවලා යන විදිය චිත්ත પરම්පරාව සිත් නැතිවීමේ හා ඉපදීමේ ක්‍රමය ඉතා සූක්ෂමයි කියන්නේ සූක්ෂම බැවින් ඒ වෙනස අපට දකින්නත් බැහැ ඇතිවලා නැතිවලා යනවා කියලා අපට හිතා ගන්නවත් බැහැ ඒ කියන්නේ ගිනි පෙරෙල්ල වේගයෙන් භ්‍රමණය කරන විට අතරක් නොදත හැකිය. ගිනි පෙරලක ඔබට කමුසින් කියන්න දෙයක් නැහැ. මෙහා මෙහා මෙහෙම ගිනි පෙරලක් කරන වේගයෙන් කරකවනකොට අපිට පේන්නේ නැහැ. අතරක් පේන්නේ නැහැ. නමුත් ගිනි පෙරලේ අතරක් තියෙනවා. ගිනි පෙරලේ රවුමක් නෙවෙයි. වේගය වැඩි නිසා අතරක් පේන්නේ. මෙසේ මොහත ක්ෂණ ක්ෂණක්ෂණේ. ඒ කියන්නේ මොහතක් පාසා ඇතිව නැතිව යන චිත්ත සංතතිය චිත්ත પરම්පරාව එක් භවයක සම්බන්ධයේ සිදි දෙවන භවයක සම්බන්ධයේ ගැනීම විශේෂ වෙනසක් කියලා කියනවා. ඒ සම්පූර්ණයෙන්ම රූප කයක් තියෙන භවයක් නම් ඒක වෙනස් වෙනවා. ඊළඟට යම් භවයක ප්‍රතිසන්දි වුණා නම් ඒ ප්‍රතිසන්දි සිතානුව ඒ ජීවිතේ පැවතුම් දෙව්ලොව, මනුලොව, බඹලොව, සතරාපායික වෙනවානේ. එතකොට දැන් දෙව්ලොවෙන් චුත වෙලා අපි කියමු අවීචී ප්‍රතිනවා කියලා. එතකොට ඒ ප්‍රතිසන්දි ගන්න සිත සම්පූර්ණයෙන් වෙනස් එකක්. දෙව්ලොව ප්‍රතිසන්දි දීලා තිබුණු විපාක සිත වාගේ නෙවෙයිනේ. අකුසල විපාකයක්. එතකොට ඒ නිසා එක භවයකින් බිඳිලා ඉතින් මනුලොවෙන් චුත වෙලා මනුලොව උපදින කොටත් එහෙමයි. දැන් මනුලොවෙන් අපි කියමුකෝ සෝමනස්සාගත ඥාන සම්ප්‍රිත සංස්කාරික හිතකින් ඉපදිලා ඒහා සමාන සිතකින්මනේ චුතිය සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වුණා ආයපාරක් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාර ගේතකින් අපි කියමු ආයත් මනෝලෝපන්න කියන. ඉතින් එහෙම වුණාට පස්සේ තේත් වෙනසක් තියෙනවා. ඒ පංචස්කන්ධයේ වෙනසක් තියෙනවා. මොකද ඒ විපාක සිතේ වෙනසක් තියෙනවා. එනම් සමානවම එම් පහළ වෙන්නේ නැහැ. ඊට මොකද මෞපිය ආදීගේ වෙනස්කම් බලපාන ජීවත්වන පරිසරයේ වෙනස්කම් බලපාන ඒ කුසලය විපාක ලැබෙන්න හේතු වෙච්ච කුසලයේ කරපු ආකාරය බලපාන ඔච්චර දේවල් තියෙනවා. එහිලා දෙවන භවයේ පිළිබඳව පළමුවන ඇති වෙන සිත ප්‍රතිසාදිසිත කියලා කියනවා. තව භවයකින් චුත වෙලා ඊළඟ භවයේහි පහළ වෙනකොට පළවෙනුව පහළ වෙන සිත අර කියන්නේ ඔක්කන්ටික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං යනාදීස් ප්‍රත්‍ය කොටක කියනවා. ඊළඟට අවිජ්ජා සංකාරපච්ච විඥානං කියන තැන ඒ ප්‍රතිසන්දි සිත තමයි සංස්කාරයන් කියන පහළ වෙන
විපාක වශයෙන් පහළ වෙන ප්‍රතිසන්දි සිත. එතකොට යම් භවයක පළවෙනිවටම පහළ වෙන සිත. ඒකට ප්‍රතිසන්දි සිත කියලා. ඊට පස්සේ චුතිය දක්වාම පහළ වෙන සිත වලට කියන ප්‍රවෘත්ති සිත්. පවත්නා කාලයේ ප්‍රතිසන්දි සිත් එක අවස්ථාවක් විතර එක භවයක පහළ වෙන්නේ. පළවෙනි ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේ. ඒ ප්‍රථම භවය හා දෙවන භවයේ ගලපන හේයින් ඒ නමින් හඳු ප්‍රතිසන්දි සන්දි කියන්නේ ගලපනෝනේ සන්දියක් කියලා කියන්නේ දෙපැත්තා කොන් දෙකක් එකට ගැලපෙන තැනනේ එතකොට චුතිය මෙහෙන් ආරෙන් පටිසන්දි ගැලපුමක් ඒ නිසා ප්‍රතිසන්දි කියලා කියනවා සන්දි කියවත් ප්‍රතිසන්දි කියවත් ඒක ලොකු වෙනසක් නැහැ කෙනෙකුට කියනවා නැවත සන්දි වීම කියලා එහෙම ගන්නත් පුළුවන් ඉතින් නැත්නම් සන්දි වීම කියලා ගත්තත් ඒක ප්‍රශ්නයක් නැහැ ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍යයි ප්‍රතිසන්දි කෘත්‍ය කෙරෙන සිත් තියෙනවා 10 9ක් ඔය පල්ලා තියෙන ප්‍රතිසන්දි කෘත්‍ය කෙරෙන සිත් 19ක් 19යි එතකොට අපි ගත්තොත් කියන ඔබ දන්නවනේ අ හේතුක ප්‍රතිසන්දි යුගලය අකුසල විපාක සම්තිරණ සිතයි ප්‍රකාශගත සම්තිරණ සිතයි කුසල හේතුක විපාක උපේක්ෂාසාර සම්තිරණ සිතයි එලෙස හේතුක ප්‍රතිසන්දි ඊළඟට කාම සෝබන ගොඩේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී වශයෙන් ඊතර සිත් තියන 8 ඊළඟට රූපාවචර ධ්‍යාන ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ පංචම විදියට විපාක සිත් 5ක් තියෙනවා අරූපාවචර ධ්‍යානවල ඒ ආකාසානං චයතන ආදී වශයෙන් විපාක 4ක් තියෙනවා සියල්ල එකතු වුණාට පස්සේ 19යි එතකොට සතරපායි කෙනෙක් ප්‍රතිසන්දි ගන්නවා නම් එයාට ඒ ප්‍රතිසන්දිය සිද්ධ කරන සිත අකුසල විපාක උපේක්ෂාසග සම්පීර්ණයි. අර අකුසල සිත් 12න් උද්දච්ච සම්පයුත්ත සිත හැරෙන්නට අනෙක් සිත් 11ටම ඕනම හිතකට හැකියාව තියෙනවා මෙන්න මේ කියන උපේක්ෂාසග අකුසල විපාක සම්පීර්ණ සිතෙන් සතරපායි ප්‍රතිසන්දි ගන්නවා. සතරපායික දේවගේ 106 136 නිරය ආදී වශයෙන් තියෙනනේ කොහේ හරි ප්‍රතිසන්දි සුපත් නරකවල හරි ප්‍රේතපායය හරි ඒ වගේ කොටස් තියෙන අසුරපායය හරි තිරිසන් අපායය හරි තිරිසන් අපාය කොච්චර කොටස්ද ඒ හැම තැනකම එතකොට ප්‍රතිසන්දි දීමට ඉලඹෙන්නේ උපේක්ෂාසග අකුසල විපාක සම්තිරණ සික එතකොට මනුලෝ ගත්තොත් උත්පත්තියෙන් අන්ද උපත්තියෙන් ගොළු උපත්තියෙන් බිහිරි උපත්තියෙන් මන්ද බුද්ධික නපුංසකවාදී බොතෝ ව්‍යංජනකවාදී ඒ ප්‍රතිසන්දි ලබා දෙන්නේ කුසල විපාක උපේක්ෂාසග සම්පීරණ ඒක අපට ලැබෙන්නේ කොහොමද කියලා කීවා කාමසෝබන කුසල සිත්වල ඥාන විප්‍රයුක්ත සිත් හතරේ ඕමක කුසල් කියන දුර්වලම කුසල් කියන ඒ කුසල් හතරට ප්‍රතිසන්දිය ලබා දීමට විපාක වශයෙන් එන්නේ මේ කියන කුසල හේතුක උපේක්ෂාසගත සම්තිරණ සිත. ඒ මතකය ඔබට තියන්නට ඕනේ. එතකොට කාමසෝබන ඒ ඕමක සිත් හතරේ විපාකයේ හැරෙන්නට උත්කෘෂ්ඨ දෙහෙතු උත්කෘෂ්ඨ සිද්දක තියෙන ඥාන සිත් හතර ඒ සිත් හතරෙන් සහ දෙහෙතුක සිත් හතර තියෙනවානේ ඒ වගේ ප්‍රතිසන්දි ලබා දෙනවා මනුලව දෙව්ලව දෙහෙතුක ප්‍රතිසන්දි සහ දෙහෙතුක ප්‍රතිසන්දි එතකොට අපි එතනදී ගොඩක් කතා කළා දෙහෙතුක ප්‍රතිසන්දි ලාභය සහ දෙහෙතුක ප්‍රතිසන්දි ලාභය හඳුනා ගන්නට බොහොම අමාරුයි දැන් ඔබට මම කියවා උපන් වේලාව අනුව හරි ජ්‍යොතිෂය දන්න කෙනෙකුගෙන් තොරතුරු දැනගත්තොත් එහෙම පුළුවන් එයා හේතුක ප්‍රතිසන්දි ලාභීද්ද කියලා හොයාගන්න. හැබැයි දෙහේතුක ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලාභය හොයාගන්න ඒගොල්ලන්ටවත් බෑ. ඒක හරි වෙනස්. අර උත්පත්ති ඥානදී තත්වයනුත් නෙවෙයිනේ. දැන් ලිංග විකෘති තත්වයකුත් නෑනේ. ඒ නිසා හොයාගන්න අමාරුයි අය. එතකොට අර විදිහට දෙහේතුක ත්‍රිහේතුක ප්‍රතිසන්දි එතකොට අටක් තියෙනවා.
ප්‍රතිසන්දි කෘත්‍ය ගැන මේ කියන්නේ. එතන මනුලොවක් තියෙනවා දිහේතුක මිනිස්සු, දෙව්ලොවක් තියෙනවා දිහේතුක දෙවිවරු. මනුලොවක් තියෙනවා ත්‍රි හේතුක මිනිස්සු, දෙව්ලොවක් තියෙනවා ත්‍රි හේතුක දෙවිවරු. කාම ලෝකේ ඊට පස්සේ රූපාවචර. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියන ධ්‍යාන සිත්තරන් ඊට ගැලපෙන විදියට අපි ඔබට කිය ප්‍රථම ධ්‍යානයේ ආවස්සු ප්‍රථම ධ්‍යාන බමතලයේ ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන දෙකෙන්ම ද්විතීය ධ්‍යාන බමතලයේ ප්‍රතිසන්දි ගන්නවා තෘතීය චතුර්ථ ධ්‍යානයේ චතුර්ථ ධ්‍යාන බමතලයේ ප්‍රතිසන්දි ගන්නවා පංචම ධ්‍යානයේ චතුර්ථ ධ්‍යාන බමතලයේ ප්‍රතිසන්දි ගන්නවා කියලා අපි ඔබට ඔය කිස්සල්ල ඔයගෙන විග්‍රහයක් කරලා තියෙනවා එතකොට ඒක විඥානේ එපා නාම ධර්ම එපා ඒක නිඳා කරලා වේදනා සංඥා සංකාර විඥාන වලට නිඳා කරලා පංචම ධ්‍යානයේ වැඩුවනම් අසඤ්ඤ සප්පේ කියන ඒ චතුර්ථ ධ්‍යාන විඥානේ සහිත බමතලයට සමාන බමතලයක ප්‍රතිසන්දි ලැබෙනවා ඒකට කියන අභිසංස්කාර විඥානය ජීවිත නවකයේ තමයි ප්‍රතිසන්දි ගන්න ජීවිත නවකයේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඌජා ජීවිත කයේ අඩුපාඩුවක් නැහැ අර මේ සංඥාව සහිත සිත සහිත බ්‍රහ්මය වගේම රූපකාය තියෙනවා නමුත් වේදනා සංඥා සංකාර විඥාන නැහැ එතකොට රූපකාය නියෝජනය කරන්නේ රූපකාය සමන්වාගත වෙන්නේ පට වියපෝ තේජෝ වායු වන්න ගන්ධ රසෝජා ජීවිතින්ද්‍රය දැන් ජීවිතින්ද්‍රය නැත්තම් එක භෞතික දෙයක් වගේ එන අපි ගහ ගලක් හැලක් දොලක් ඉර අඳ තාරකා ඇඳ පුටු කොට්ට මෙට්ට ඔය මොනවා ගත්තත් ඒකේ තියෙන පටවියාපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රසෝජා කියන සුද්දාෂ්ටක පමණනේ දැන් අසජි සත්වයේ ඉන්න මේ බ්‍රහ්මයාට ඒ අට වගේම ජීවිත ඉන්ද්‍රිය කියන රූපයක් තියෙනවා ඒක නිසා තමයි ආයුෂය තියෙනවා කියලා හඳුන්වන්නේ සත්වයේ විදිහට හඳුන්වන්නේ එතකොට අන්න එහෙම තමයි ප්‍රතිසන්දිසිත් දහනාවේ පිළිබඳව අපි දල හඳුන්වා දීමක් ඔබට කළා මේකේ තියෙන දෙයට අමතරව. ඊළඟට බලන්න ඊළඟ කෘත්‍ය අපිට කියන්න තියෙන්නේ භවංග කෘත්‍ය. චිත්ත සම්පතිය, චිත්ත පරම්පරාව, නොසිදී පැවැත්මට හේතු වශයෙන් භවයට අංග වීම භවංග කෘත්‍ය. එතකොට දැන් චිත්ත සම්පතිය චිත්ත පරම්පරාවේ චිත්තක්ෂණයක් පාසා ඒ අන්තර් සම්බන්ධීකරණය පවත්වන්නේ දැන් අපි අනන්තර සමානතර ආදී ප්‍රත්‍ය වලින් ගත්තට පස්සේ අපිට කියනවානේ මුල් මුල් කුසල චිත්තක්ෂණයක් පස්සේ කුසල චිත්තක්ෂණයට අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා කියන්නේ මුල් චිත්තක්ෂණය 15 වීම ඊළඟ චිත්තක්ෂණය 15 වීමට ආදායි ඊළඟට ඔක්කේ අපේ නත්ති විගත ප්‍රත්‍ය වලින් අපට විස්තර කරනවා සමනන්තර නිරුද්ධ චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නාන චිත්ත චේතසිකානම් ධම්මාන විගත පච්චේන පච්චු නැත්නම් නත්ති පච්චේන පච්චු ඒ කියන්නේ මුලින් චිත්තක්ෂණයක් 15 වීම ඊළඟ චිත්තක්ෂණය 15 වීමට ආධාරයි මොකද එහෙමනේ චිත්ත පරම්පරාවේ අනාදිමත් කාලයක්නේ ඒ නිසා ඒ චිත්ත මුල් චිත්තක්ෂණය 15 උනේ කොයි කාලෙදී කියලා එහෙම එකක් නැහැ ඊළඟට කෙසේ නමුත් මුල් චිත්තක්ෂණය ඊළඟ චිත්තක්ෂණය 15 වීමට ආධාරයි මුල් චිත්තක්ෂණයක් නොතිබුණා නම් ආයි චිත්තක්ෂණයක් 15 වෙනට බෑ එතකොට මුල් චිත්තක්ෂණය කාටවත් හොයන්න බෑ සත්‍යෙ. හැබැයි අග චිත්තක්ෂණය හොයන්නට පුළුවන්. ඒ කියන්නේ රහතුන් වහන්සේගේ පිරිණිවීමත් එක්කලා චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන් සිදෙනවා. මුල චිත්තක්ෂණයක් ලෝකයේ මුල හොයනවා කියලා සත්‍යයගේ මුල හොයනවා කියන එක එක නැති දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාදි මිදන් කියලා මේ කෙලවර නොදන්නාලාදී කියලා. නොදන්නාලාදී කියලා කියන්නේ සර්වඥතා ඥානෙ ප්‍රශ්නයක් නෙමෙයි. සර්වඥතා ඥානයටත් හසු වෙන්න තියෙන දෙයක් ඉපා නැති දෙයක් කොහොමද හසු වෙන්නේ? ඒකයි. ඒතකොට ඒ නිසා දැන් මෙතනදි මේ භවංග කෘත්‍ය කියලා කියන්නේ අර විදිහට භවයට උපකාර වෙනවා කියන අර්ථය. මේක භවයකට අංග වීම කියලා කියන්නේ අවිච්ඡේද පවත්ති හේතු භා හේතු භාවයෙන් භවස්ස අංග භාව භවංග කිච්ඡන්. ඒ කියන්නේ අර චිත්තක්ෂණයක් පාසා තියෙන ඒ අඛණ්ඩ භාවය පැවැත්මීමට උපකාර වෙන ශක්තියට භවං කෘත්‍ය කියලා කියනවා. බුදුරජාණන් භවං කෘත්‍ය. ඒක එක ශක්තියට එක එක නම් දෙන්න ඕනනේ. දැන් මේ ඔක්කොම ශක්තිනේ. පටිසන්ධි කියන ශක්තිය, භවංග කියන ශක්තිය, ආවර්ජන, දස්සන, සවන, ගායන, සායන ඔක්කොම ශක්ති.
එතකොට මේ ශක්තිය වලට විවිධ නම් දෙන්න ඕනේ. නැත්නම් අපි කොහොමද දැනගන්නේ? ශක්ති 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 කියලා කිව්වට බෑනේ. මේ විවිධ ශක්තියට විවිධ නම් දෙන්න ඕනේ. නම් දානකොට ඒක මේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරලා තියන්නේ අපට. ඒ කටයුත්තෙන් කටයුත්තකට වෙනස හඳුනා ගැනීමට වෙනස් නම් අවශ්‍යයි. හැබැයි විදර්ශනා භාවනා වර්ණ යෝගාවචරයට ඔය නම් අහන්න අවශ්‍ය කරන්නේ නැහැ. එයා අනිත් දුක්ඛනාත්ම දකිනවා මනසට අරමුණු වෙනවා දකින්නවා කියලා මෙතනින් අදහස් කරන්නේ අරමුණු වෙනවා කියන එක නුවණට අරමුණු වෙනවා. ඒ නිසා මෙතන එකයි භවංග කෘත්‍ය කියන්නේ සිතට අරමුණු නගන ద్వාර 6කි. අපි දන්නා චක්කු ద్వාර ආදී වශයෙන් රූප ආරම්මන ආදී ගැනීම ඇතුළු වීම වශයෙන් චක්ෂුරාදී ඒ ద్వාර 6 සිත් යම් විටක අරමුණු නොගෙන ඒ 6න් 6න් නේ 6න් නේ 6න් සිත යම් විටක අරමුණු නොගෙන පවත් නේද එවිට සිත භවංග කෘත්‍ය කරනවා කියලා විස්තර කරනවා. ඒ කියන්නේ ප්‍රබල රූපාදී අරමුණු ගැනීමක් නැහැ එතකොට. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසිත්ම ගැනීමක් නැහැ. ධර්මානම්ම ධර්මාරම්මන කියලා කියනකොට ඒක ප්‍රකටව ගැනීමක් ප්‍රබලව ගැනීමක් ඕලාරිකව ගැනීමක් නැහැ. හැබැයි සියුම් ගැනීමක් තියෙනවා. මොකද හේතුව ඒ භවංග සිතට අරමුණක් තියෙනවා. මොකද අරමුණකින් තොරව සිතක් පවතින්නේ නැහැ. ඒක සමස්ත න්‍යාය. ඒ නිසා ඒකට අරමුණු වෙනවා මොනවද? කර්ම, කර්ම නිමිති, ගති නිමිති. අතීතයේ කරපු කර්ම, කර්ම නිමිති, ඒ කර්ම කිරීමට උපකාර වෙච්ච උපකාරක ධර්ම අපි ඔක විස්තර කරා පින්කම් කරානට මල් පහන් සුවඳ දුම් ආදී පව්කම් කරානට අවියාවුද ආදී කර්ම නිමිති. ගති නිමිති. එතකොට ප්‍රතිසන්දි ගත්තු තැන සංකේතවත් කරන ලකුණු වැඩ කරන. එතකොට දැන් අපට භවංග වැඩ කරනකොට දැන් අපට හිතා ගන්නවත් බැහැ වුණාට දැන් අපට මේ කර්මයක් ධර්මණු වෙලා තියෙන්නේ, කර්ම නිමිත්ත ධර්මණු වෙලා තියෙන්නේ, ගති නිමිත්තක්ද අපි අරමුණු වෙලා තියෙන්නේ. අපට හිතා ගන්නවත් දැන් මොකද හේතුව? ඒ විපාක සිත් ඉතාම සියුම්. දැන් අපට හිතා ගන්නවත් බැහැ. දැන් අපි කියන රූපයක් ආදී අරමුණක් ගන්නා ඒ අරමුණු ගන්න ගැනීමක් පාසා භවංගයට හිත වැටෙනවා. ඔක දැන් බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරන්නේ ද්වේ භවංගානි බුද්දාස සාරිපුත්තස සෝලස අඤ්ඤේ සම්පන්න සත්තාන ගණනාපි අසංඛ්‍යා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අරමුණක් ගැනීමක් එක්කලා චිත්ත වේති වල චිත්තක්ෂණ 17ක් ගමු අපි. ගත්තට පස්සේ අරමුණක් ගැනීමත් ඊට පස්සේ භවංගයට වැටෙන අවස්ථාවක් ගන්න චිත්තක්ෂණ දෙකක් විදියට. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ 17ක් ඒ අතරතුර භවංග වැඩ කරනවා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට සංඛ්‍යාත්මකව කියන්න බෑ කිව්වා. එතකොට සංඛ්‍යාත්මකව කියන්නට බැරි ඒ භවංග සිත් වලට අරමුණ මොකක්ද? අර අතීත කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන තුනේ එකක්. නමුත් එහෙම කර්මාදී අරමුණු වෙනවද කියලා අපට ප්‍රකට නැහැ. ඒ භවංග සිතට ප්‍රකට නැහැ. ඉතින් භවංග සිත් වැඩ කරනවද කියලා අපට ප්‍රකට නැහැ. දැන් ඇලීම් වශයෙන්, ගැටීම් වශයෙන්, ආදී වශයෙන්, නොඇලීම් වශයෙන්, නොගැටීම් ආදී වශයෙන් මනස වැඩ කරනකොට අපට ප්‍රකටයි. නමුත් අර භවංග කොච්චර වෙනස්ද කියලා බලන්න හොඳට හොඳට සුව පහසුව ටිකක් මහන්සි වෙලා කාර්යය. නිින්දක් දැම්මොත් සමහර වෙලාවට අපට පැය 3-4ක් නිින්ද ගිහිල්ලා හැබැයි අපට දැනෙන්නේ දැන් අපි ඇඳට ගියා වගේ. ඉතින් බලන්න එච්චර දැන් භවංග ප්‍රමාණයක් වැඩ කරලා පැය 3-4ක් අකණ්ඩව හීන දැකීමක් නම් භවංග නෙවෙයි වැඩ කරන්නේ. හීන දැකීමක් නැතුව අපි කියන මේ නිකන් ගහලා දැම්මා වගේ ඇඳට නිින්ද ගියා දැනුනේවත් නැහැ මෙච්චර වෙලා ගිහිල්ලාද කියලා කියනවා. ඉතින් භවංග වැඩ කරලා. එතකොට ඒ භවංග සිත් වලට අරමුණක් නැද්ද? අරමුණක් තියෙනවා. මොනවද? කර්ම, කර්ම නිමිති, ගති නිමිති. අපට දැනුණාද? නිදාගත්තාට පස්සේ නොදැනීමයි අවදි වෙලා ඉන්නකොට අර ප්‍රබල අරමුණක්, රෝපාදී ප්‍රබල අරමුණක් මනසේ ගැටෙනකොට සා ඒ ගැටීම් අතරතුරේ පහළ වෙන මේ භවංග සිතුයි අපට දැනෙන්නේ නැහැ. මොකද හේතුව? ඉතාම සියුම්. අකුසල් ඕලාරිකයි කුසල් වලට වන. කුසල් ඕලාරිකයි විපාක වලට වන. විපාක ඕලාරිකයි ක්‍රියා වලට වන. එහෙම නැත්නම් විස්තර කරන නිසා ඒක අපට දැනෙන්නෙත් නැහැ. දැනගන්න අමුතුවෙන් හිත හිත ඉන්න ඕනෙත් නැහැ. අපට තියෙන කෙලෙස් ටික අඩු වෙන විදිහට වැඩ කරගන්න. එච්චර. පේන ටික. නොයෙක් දිකට ඕන එකට උපමාවක් දෙනවා. නොයෙක් දිකට නෝල් ඇදගෙන මකුළුවා මැදට වී නිසලව සිටින්නේ මකුළු දැලක් කදලා එක නිකන් රවුමට කුල් අදාගන්නේ ප්‍රබාණ වගේ ලොකුවට අදාගන්නේ
ඒ විදිහට හදාගෙන නොඑක් දිගට නෝල් ලැබගෙන මකුලුවා මැදට වෙ නිසලව සිටින්නේ. මකුළු දෙලක මකුළුවා සතෙකු රැඳුනො කල වහා ඒ පැත්තට දුවනවා. ඉතින් මේ කාටවත් දැකලා තියෙන දෙයක් නේ. දැලේ සතෙකු නොරැඳුනොත් මකුළුවා මැදට වෙලා නිසලව ඉන්නවා. මේකත් ඒ වගේ කියලා කියන භවංග සිතට ධර්මුණක් තියෙනවා. අන්න ඒකනේ කිව්වා ద్వාර විමුක්තයි. කියන්නේ ඒක සියෝ ප්‍රකටව කියන්න බෑ. චක්කු ద్వාරේ, සෝත ద్వාරේ, ගාන ద్వාරේ, ජීව ద్వාරේ, කාය ద్వාරේ, මනෝ ద్వාරේ අරමුණු ගන්නවා කියලා කියන්න බැරි තරමට. විශේෂයෙන් මනෝ ద్వාරේ. බැරි තරමට ඒක සියෝ. භවංග කෘත් ඉතින් ඒකේ කියනවා භවංග කෘත්‍ය කරන සිත් තියෙනවා. අර 19ම තමයි. මොකද හේතුව? යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දි ගන්නා යම් විපාක සිතකින් එයාගේ ප්‍රබල ආරමුණු නොවන සෑම අවස්ථාවකදී වැඩ කරන්නේ ඒ අදාළ ප්‍රතිසන්දිගත්තු සිතට සමානම සිත් පෙළක්. දැන් අපි සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරක විපාක සිතකින් ප්‍රතිසන්දි ගත්තා නම් අපට නිදාගත් වෙලාවට වැඩ කරන්නේ භවංග වශයෙන් ඒ සිත්ම. ඒක මාරු වෙන්නේ නැහැ. ඒක චිත්ත නියම. ඒක ධර්මතා. ඊළඟට ආවර්ජන කෘත්‍යය. ආවර්ජන කියන එක කාටත් තේරෙන වචන අර්ථයෙන් මෙනෙහි කිරීම, පරීක්ෂා කිරීම, කල්පනා කිරීම. මේවා හොඳට මතක තියාගෙන චිත්ත වීති කියන කොටසට එනකොට ඔබට මේවා ඉතා වැදගත් වෙනවා. මොකද මේවා තමයි චිත්ත වීති කියන එක තමයි අර විභංග ප්‍රකරණයට යනකොට චක්කු විඥානං උපජ්ජිත්වා සමානතර නිරුද්ධා මනෝ ධාතු උපජ්ජති මනෝ ධාතු උපජ්ජිත්වා සමනාන්තර මනෝවිඥාන ධාතු උප්පජ්ජති අනාදී වශයෙන් අර ධාතු විභංගයේ විස්තර වෙන චිත්ත විදිත. හැබැයි චිත්ත වීති කියලා ඒකේ ඒ නමක් දාලා නැහැ. වීති කියන එකේ තේරුම පාර කියන එකනේ. දිගට යනවා කියන එක නිසා ඒක තමයි චිත්ත වීති. ඒකට අපි නම් දාගෙන තියෙන චිත්ත වීති කියලා. සිත වැඩ කරන ක්‍රමය චිත්ත වීති. ඒ ක්‍රියාකාරීත්වය අනුව ඒකට නමක් දෙනවා. එතකොට ඒ විදිහට චිත්ත වීති පාඩමට අපට මේවා ඉතා වැදගත් වෙනවා. ආවර්ජන කෘත්‍ය එකයි ඉස්තර කරන්නේ මකුළු දෙලක සතුරු සතෙකු රැඳුණු කල මකුළුවා සෙලොම්කයි සෙලොම්කයි චංචර වෙනවා සෙලවෙනවා. එවිට වූ මේ කවර දිගකින් ආපු සෙලොම්බක්ද කියලා පරීක්ෂා කොට බලනවා. සතා අල්ලගන්න යන තිර නිසා මේ එබඳු යයි දත යුතුයි කියලා කියනවා. එතකොට අපිට චක්කු සෝත ගාන ජීව ආකාය මන කියලා දැල් මේ ක්‍රමයට ගත්තොත් දැල් එතකොට හයක් තියෙනවා. එතකොට ඒකේ අරමුණක් ගැටුණාට පස්සේ රූපාදී අරමුණක් ගැටුණාට පස්සේ ආවර්ජන කරලා බලන්නක් මේ හිතක් පහළ වෙනවා. අන්න ඒකට කියනවා ආවර්ජන සිත. මොකද්ද? පංචද්වාර වර්ජනේ මනෝ ద్వාර වර්ජනේ. චක්කුසෝත ගාන ජීව ආකාය කියන දොරට වලින් අරමුණක් පැටවෙන නම් ඒ කෝකාරය අරමුණු කරලා බලනකොට චක්කු ద్వාරේ නම් ඕ පංච ద్వාර වර්ජනේ පංච ద్వාර වර්ජනේ කියලා කියන්නේම දොරටු පහෙන් එන අරමුණු ආවර්ජන කරනවා කියලා. එතකොට අර විදිහට චක්කු ద్వාරෙන් ආවනම් අන්න අරමුණු කරලා බලනවා. සෝත ద్వාරෙන් ආවනම් අන්න එතකොට හිත යොමු කරලා බලනවා. ආවර්ජන කරලා බලනවා යොමු කරනවා. ඒක නිසා තමයි පංචද්වාර වර්ජනය. අනිකට මනෝද්වාර වර්ජනය කරනවා. මොකද ඒකෙන් කරන්නේ මනෝද්වාරයට වැටෙන අරමුණු ආවර්ජන කිරීමක් පමණයි. අරකට පහෙන්ම පොදුවේ වැටෙන අරමුණු ආරමුණු කරන නිසා පංචද්වාර වර්ජන කියලා කියනවා. එවිට වූ කවර දිගකින් වේදේ පරීක්ෂා කොට බලයි. මේ බඳුමයි කියලා දැනගන්න කියලා ආවර්ජන කෘත්‍ය කරන සිත් දෙකෙහි කියලා විස්තර කරනවා. අර මං කියෝ පංචද්වාර වර්ජනය මනෝද්වාර වර්ජනයයි. දර්ශන කෘත්‍ය නම් ඉතා ලේසි. රූපාරම්මණය දැකීම. හැබැයි රූපාරම්මණය දැකීම කියලා කියනකොට එතන කාරණා තුනක් එකතු වෙන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උපජිත චක්කුඤ්ඤා. ඒ තුනම එන්න ඕන. මොකද නැත්තම් රූපාරම්මණය චක්සු ප්‍රසාදයේ ගැටුණු මාත්‍රය රූපයක් දැක්ක කියලා කියන්නේ නැහැ. චක්කුද්වාරයෙන් රූපාරම්මණය ගැටිලා චක්කුඤ්ඤාන හිතක්වත් පහළ වුණා නම් කියන රූපේ දැක්ක. එනිසා දර්ශන කෘත්‍ය කියලා කියන්නේ ඒ විදිහට රූපය චක්කු ප්‍රසාදේ වැදිලා චක්කු විඥාන සිත් පහළ වුණා නම් අන්න ඒකට කියනවා දර්ශන කෘත්‍ය කියලා කියනවා. ඒකත් දෙකයි කියලා කියනවා. මොනවාද? කුසල අකුසල විපාක චක්කු විඥාන සහ කුසල විපාක චක්කු විඥාන. දැන් ඔන්න ශ්‍රවණ කෘත්‍ය. ඒක ඔබට තේරෙනවනේ ශබ්ද ආරම්භනේ.
ඒකට වැඩ කරන සිත් දෙකයි මොනවාද අකුසල විපාක සෝත විඥානේ කුසල හේතුක විපාක සෝත විඥානේ ගහයන කෘත්‍ය කියලා කියන්නේ නැහැෙන් ගන්න ආරම්භන ගහයන කෘත්‍ය ඊළඟට සායන කෘත්‍ය දැන් අපිට ඊළඟට මේ කෘත්‍ය කරන සිත් පිළිබඳ විග්‍රහයක් කරනවා සායන කෘත්‍ය කියන්නේ අර සායන කියන එක නෙවෙයි විදිනවා රස විදිනවා කියන එක වෛද්‍ය සායනය කියන එක නෙමෙයි මෙතන කියන්නේ ඒක වචන කියවට පොඩක් තියෙනවා මෙතන කියන්නේ රස විදීම සිද්ධ කරන එනම් කෘත්‍යය පොසන කෘත්‍යය කියන්නේ ස්පර්ශය පොට්ටබ්බාරම්මන ස්පර්ශ කිරීම කියලා ඔතේ දාලා තියෙන එකයි කෘත්‍යය කායේ කාය ප්‍රසාදයේ තියෙන ඇතුළත පිටත දැන් වලින් තමයි මේක සිද්ධ වෙන්නේ සම්පටිච්චන කෘත්‍ය රෝපාරම්මනාදී පිළිගැනීම. ඉතින් පිළිගැනීම කියලා කියන අපි ලොකුවට මේ පිළිගැනීම මේ කවුරුහරි පිළිගන්නවා තැනකට යන රිසෙප්ෂන් එක කියලා එහෙම අර්ථයක් නෙමෙයි මෙතන කියන්නේ. තරම් ලොකු දෙයක් නෙමෙයි මෙතන පිළිගන්න ආත්මෙන් පහළ වෙන සිතක් එතකොට. පිළිගන්න ආත්මෙන් පහළ වෙන සිතක්. සම්පටිච්චන කෘත්‍ය සම්පටිච්චන කියන වචනේ තේරුම පිළිගැනීම කියන එක. පිළිගැනීමේ කෘත්‍ය කටයුත්ත සම්පීරණ කෘත්‍ය සතර සම්පටිච්චන කෘත්‍යයක් කරන සිද්ද එකක් තියෙනවානේ අකුසල විපාක සම්පටිච්චන සිතයි කුසල හේතුක විපාක සම්පටිච්චන සිතයි කසාගතයි කමු සම්පීරණ කෘත්‍ය නම් රෝපාරම්මන ආදී තීරණය කිරීමයි මේවා ඉතින් මම මුලින් තෝරන්න දෙයක් නෙමෙයි තීරණය කරන්නාක් නේ අතරදී ආවර්ජනා කළා ඊළඟට පිළිගත්තා ඒ විදිහට ඊළඟට තීරණය කරගන්න මේක හවල් ආරම්මණයක්ම කියලා. දැන් සම්තීරණ කෘත්‍ය කරන සිත් තුනයි. ඔබ දන්නවා අපේඛාසාර සම්තීරණ දෙකයි, සෝමනසාර සම්තීරණ එකයි. අනිෂ්ට ආරම්මණයේදී අකුසල විපාක සම්තීරණ සිත් වැඩ කරන තීරණය කිරීම වශයෙන් ඉෂ්ට රූපාදී ආරම්මණවලදී කුසල විපාක හේතුක මේ සම්තීරණ සිත වැඩ කරනවා අතිශයින්ම ඉෂ්ඨ ආරම්මණයක් නම් රූපාදී ඒකෙදි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අතිශයම ප්‍රියමනාපිකක් නම් සතුට දනවන එකක් නම් සෝමනස්සාර සම්තීරණේ ඕ අපි කල්ැතුව කියලා තියෙන්නේ වත්තපන ප්‍රත්‍ය වත්තපනගේ ව්‍යවස්ථාපනය කරනවා ව්‍යවස්ථාපනය කරන නැවත හොඳින් ආවර්ජනා කරනවා කියලා හිතා ගන්න හොඳින් ආවර්ජනය කරනවා වත්තපන පරීක්ෂා කරලා බලන හොඳින් යාත්‍ය තමයි වත්තපන කියන්නේ තියෙන්නේ ජාන කෘත්‍ය නම් කුසල කුසලාදී ඒ ඒ කෘත්‍ය සිද්ධ කිරීම වශයෙන් සිත ආරම්මණේ නොයෙක් වර දිව දිව මෙන් දුව දුව මෙන් පැවැත්මයි කියලා අරම දුව දුව මෙන් දුව නව නෙවෙයි දුවන්නේ නැහැ කොහෙවත් ඒ නිසා ජාන කෘත්‍ය කියන්නේ කුසල අකුසල විපාක ක්‍රියා ලෝකෝත්තර විපාක අධ්‍යාත්මය කියන්නේ ලෞකිකය වගේ නම් ජවන් බවට පත් වෙන්නේ නැහැ ලෝකෝත්තර විපාක ජවන් බවට පත් වෙනවා ක්‍රියා ඒත් පත් වෙනවා ඇතැම් මේවා ක්‍රියා ඇතැම් ක්‍රියා අපි ගත්තොත් මේ පංචද්වාර වර්ජිනේ මනෝද්වාර වර්ජිනේ නම් මේ ජවන් බවට පත් වෙන්නේ නැහැ නමුත් අනෙක් ක්‍රියා ජවන් බවට පත් වෙනවා රාසුන් වහන්සේට ඒ ඒ කෘත්‍ය සිද්ධ කිරීම වාසේ සිත ආරම්භනේ නොයෙක්වර දිව දිව කියලා කියන්නේ ඇත්තට ඔය ආයෙනේ ජවන් සිත්වල ඉක්මනින් යෑමක් ඉක්මනින් ඉපදලා පැවැත්ලා පිළිදී යෑමක් විපාක සිත්වල එසේ නොවීමක් ක්‍රියා සිත් එහෙම එකක් නැහැ එතන කියන්නේ අර දුවනවා කියලා කිව්වට ඒ ජවන කියලා කියන මොකද ඒක අර ක්‍රියාකාරී අවස්ථාවනේ සිති නැත්තම් ජවන චිත්තක්ෂණේ එකේ ඉඳලා හත දක්වා තියෙනවා ඉතින් අපි තපස් පල සමාපatti ධ්‍යාන සමාපatti වල සමාධින කොට ඒකෙදී අවරාත්‍යක් දිවරාත්‍යක් වුණත් වෙනට පුළුවන්ද එහෙම එහෙම තියෙනවා එහෙම කියලා ඒසෙත් ඉක්මනින් වැඩ කරනවා ඉක්මනින් දුවනවා ඊට අනිත් මේ භවංග සිත් එහෙම හැමින් වැඩ කරනවා එහෙම එකක් නෑ සමාන ආයුෂය සියලු චිත්තක්ෂණ වලට තියෙනවා එතකොට ඒක ජවන කෘත්‍ය නේද ජවන කෘත්‍ය කියන සිත් 55යි. අන්න දැන් මතක් කරගන්න. ජවන කෘත්‍ය කියන සිත් 55යි. දැන් මතක තියාගන්න පුළුවන්ද? අකුසල් 12යි. හරිද? ඊළඟට
හයිතෝපාදී හරි ඊළඟට කාම සෝබන වල කුසල් 8යි ක්‍රියා 8යි 16යි රූපාවචර කුසල් 5යි ක්‍රියා 5යි අරූපාවචර කුසල් 5යි කුසල් 4යි ක්‍රියා 4යි ලෝකෝත්තර 8යි ඒ සියල්ල එකතු වුණාට පස්සේ 55ක් වෙනවා ගාන හදා ගන්න ोर्ड महाविपाक अटर्तीन ගොඩක් විස්තර කරනවා නමුත් අර දැනට දලවසෙන් මේ එකක් තියෙනවා කියලා කිවි සටහනක් අරගෙන ඕන ඊළඟ දවසේ ඇඳලා කියනවා චුති කෘත්‍ය නම් එක් භවයක් සම්බන්ධ චිත්ත පරම්පරාව ගිලිහිමයි චුති කෘත්‍ය කරන සිත් ඒ 19 අර සිත් 19 මතද පටිසන්ධි කෘත්‍ය කරන භවාංග කෘත්‍ය කරන චුති කෘත්‍ය කරන සිත් සමානයි අර 19 මේ තමයි प्रबल आरोपे අභිඥාල බණ්ඩවයන් ඊතර උනාසේ කල්රේ කරේ ඒ ඒහා සමාසිත සෝමනසාගර ඥාන සංකෘත අසංස්කාරික උපාපසිතෙන් නම් මහසයට ප්‍රතිසන්දිය ලබා දුන්නේ මහසිර භවංග වශයෙන් වැඩ කරේ ඒහා සමානසි නාසික කෘත්‍ය සිද්ධ වුනේ ඒ කියන උසස් කුසල විපාක සිතේ ආ ප්‍රතිසන්දි ගන්න තැන සිද්ධ වෙන්නේ අර කරපු අකුසල කර්ම නිසා ඉතින් අර විදිහට උපේක්ෂාගත අකුසල විපාක සම්පීඩන प्रतिसंधि प्रतिसंधि දැන් මොන්න මතක තියාගන්න පටිසන්ධි භවංගා වජින දස්සන සවන ගායන සායන කුසල සම්පටිකින් සම්තිර වොත්තපන ජවන තදාරමන චුති අපත තියෙනවා මොන්නේ ක්ලිස්තර කිව්වා ප්‍රතිසන්ධි භවංග චුති පැහැදිලි කරන්න මම විස්තර කරේ ඒ කෘත්‍ය කේන සිත් කාවරේ කිව්වේ ආවර්ජන වොත්තපන කෘත්‍ය ලක්ෂණ පැහැදිලි කරන්න කියලා. ඒ කෘත්‍යවල ලක්ෂණ පැහැදිලි කරන ආවර්ජන කියන්නේ රූපාදී අරමුණු ගැනීමේදී ඒ අරමුණ මෙනෙහි කරන පරීක්ෂා කරන බලනාක් මෙන් පහළන චිත්තක්ෂණයක්. වර්තපන කියලා කිව්වේ ඒක වඩා පැහැදිලිව ප්‍රකට කර ගන්න අවස්ථාවක්. දැන් අපි දත්තොත් එම් දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට උතුමෙකුට උත්තමාවකට සෝවාන් චිත්තක්ෂණයකයි පස්සේ සකෘදාගාමී සකෘදාගාමී චිත්තක්ෂණයත් එකයි
හැබැයි සෝවාන් මාර්ගයේදී චතුරාර්ය සත්‍ය වැටහිච්ච ප්‍රමාණයට වඩා 10000 ගුණයකින් චතුරාර්ය සත්‍ය වැටෙනවා සකෘදාගාමි ඒක මාර්ග චිත්තක්ෂණේ. ඒ වගේ මෙතනත් මෙන්න මේ කියන ආවර්ජන කෘත්‍ය ගත්තාට පස්සේ මෙතන මේ කියවෙන ඒ ආවර්ජන කෘත්‍යයට වඩා ප්‍රබල පරීක්ෂා කොට බැලීම පොත්පතෙන් සිද්ධ වෙනවා. මොකද ජවණයට මෙහාට. පොතින් යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය හැරම් ලක්ෂ්‍ය පොත්පතෙන් එහාට තමයි එතන තමයි ඉම. එතනින් එහාට තමයි ලෝභ ජවන්ද, ද්වේෂ ජවන්ද, මෝහ ජවන්ද, අලෝභ ජවන්ද, අදෝස ජවන්ද, අමෝහ ජවන්ද. ඒ තීරණය කරන්නේ දස්සන, සවන, ගායන, සායන, පුසන. ඇත්තට මේ ප්‍රශ්න නැවත වතාවක් මෙතන අහලා තියෙන්නේ කොළපමකට නෙවෙයි. අර පාඩම නැවත වතාවක් ආවර්ජනා කරන්න. අධීක්ෂණය කරන්න. ප්‍රත්‍යක්ෂා කරන්න. ඒ නිසා ඒක බලව ගන්න පොත බලලා හිතෙන් මෙනෙහි කරන්න. පොත බලපිට ආයපාර පොත බලන්න මෙතන ආය ප්‍රශ්න අහන්න ඕනේ නෑ ඔය පේන. එතකොට ඒ නිසා එතින් අදහස් කරන්නේ කරව පාඩම හිතේ දරා ගන්න කියන. ප්‍රශ්න අහනකොට ආයපාර පොත දිහා බලලා උත්තර දීලා වැඩන්නේ. එහෙම දුන්නත් කමන්නේ ඊට පස්සේ මේ හිතට පුරුදු පුහුණු කරගන්න. මතකෙහි රැඳෙනවා. ජවණ තදාරම්ම යන් කිම තෝරලා දුන්නු. එතකොට දැන් ඒක ඔබ උත්තර ලියනවා නම් පොතට පොත බලන්න. පොත බලලා පොත වහලා ප්‍රශ්න උත්තරේ නැවත කියන්න. ඒ කෘත්‍ය කියන සිත් කෙතෙක්? ජවන කෘත්‍ය කියන සිත් 55යි, පදාරාමන කෘත්‍ය කියන සිත් 12යි 11යි. පදාරාමන කෘත්‍ය කියන සිත් 11යි. කාමසෝබන විපාකටයි සම්තිරණ ත්‍රිතය. ඔන්න ඒ පාඩම ඉවර කළා. ඔන්න තවත් කොටසක් තියෙනවා. ඒකෙත් අපි ආරම්භයක් කරන් පාඩම අද සමාප්ත කරමු. කෘත්‍ය සංග්‍රහයේ දෙවෙනි කොටස Part 1. ප්‍රතිසන්ධ්‍යාදී කෘත්‍යයන් ප්‍රකට වශයෙන් දැනගෙන සඳහා ඔවුන් පිළිබඳ ස්ථානද මේ වෙලාවෙම දැනගන්න කියනවා දක්වන්නම් කියලා කියනවා. එතකොට දැන් ස්ථාන කියලා කියන්නේ යමක් පවතින තැනනේ. එතකොට කියනවා දෙපස ඉම් දෙක, ඒ කියන්නේ දෙපස සීමාවන් දෙක, දෙපස කොන් දෙක දැක්වීමෙන් මධ්‍ය අවබෝධ කර ගැනීමට පහසුයි. යපට ඔබ පැහැදිලි දැන් අපි ලක්ෂ්‍යයෙන් කඩවත කියනවා. අපි කියනවා කිරිල්ල වලයි කිරිබත් ගොඩයි අතර කඩවත කියනවා. කඩවත හඳුන්වා දෙන්න කෙනෙකුට අවශ්‍ය පොරිද තියෙන්නේ කියලා එහෙම කියනවා. කුණ්ඩසාලේ නවරයි අතර කියනවා දැන් කියනවා. දෙපැත්ත කීවට පස්සේ එහෙම තේරුම් ගන්න. ස්ථානවනාහි කියන්නේ ප්‍රතිසන්ධි ස්ථානේ, භවංග ස්ථානේ, ආවර්ජන ස්ථානේ, පංච විඥාන ස්ථානේ, සම්පතිත්තන ස්ථානේ, සම්තීරණ ස්ථානේ, වත්තපන ස්ථානේ, යවන ස්ථානේ, පදාරම්මන ස්ථානේ, චුති ස්ථානේ කියලා දස ආකාරයි. එතකොට අතන 14ක් තිබිලා මොකද මෙතන 10 වුණේ? චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, දිග්ගුවා විඥාන, කාය විඥාන කියන මේවා එක වීතියක පහම පහළ වෙන්නේ නැහැ. එකක් තමයි එක රූපාදී කොයි හරි අරමුණක් ගත්තාට පස්සේ එකක් පහළ වෙන්නේ. එතකොට මේ පහළ වෙන තැන චිත්ත වීතියක චිත්ත පරම්පරාවක එක තැනක තමයි පහළ වෙන්නේ. රූපේ ආරම්භ කරගෙන චක්කු විඥානය පහළ වුණා නම් පස්සේ වෙලා වගේ ශබ්දයක් ගන්නකොට ඒ මුල් කරගෙන සෝත විඥානය පහළ ඒ තැන. ඒ තැනම යන්න එකයි කියන එකක් චිත්ත වීතිය අඳිනකොට ඔබට තේරෙනවා. ඒ නිසා තමයි එතන පහක් තිබ්බා. ඒ පහෙන් එක එකක් වෙනකොට හතරක් අඩු වෙනවා. එතකොට තමයි අර 14 10ක් බවට පත් වෙනවා.
ස්ථාන නම් ඒ ඒ සිත් පිහිටීමට තැන්. ඒතර ඒ සිත් පිහිටනවා කියලයි චිත්ත පරම්පරාවක සිත් පිහිටන තැන්. එහෙම නැත්නම් මේ හෘදේ වස්තුවේ ඇතුලේ ඒ සිත් පිහිටනවා කියන එක නේ මේ නාම ධර්ම හරි සිවුම් ඉතින්. නිසා චිත්ත පරම්පරාවක අනුපිළිවෙලට සිත් පවතින තැන් කියන එක නෙවෙයි කියන්නේ පිළිවෙල නෙවෙයි කියන්නේ චිත්ත නියාමය නෙවෙයි කියන්නේ චිත්ත වීතිය නෙවෙයි කියන්නේ ස්ථානයයි කීමෙන් ඒ කෘත්‍ය කරන සිත් අනෙක එක ස්ථාන අනෙක එහෙම ගන්න යන්න එපා කියනවා. දැන් අපට ඒ සිත් අනෙකක් කියලා ගන්න එපා. මොකද පංච විඥාන ස්තින ස්ථාන කියලා කර මේ සිත් චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන. ඊළඟට අපි කියමු දැන් පටිසන්ධි සිත් කියලා ගන්න ඕන. පටිසන්ධි සිත් කියලා කියන්නේ පටිසන්ධි සිත් ටික ඉතින් ඒක පවතින චිත්ත විචික පවතින ස්ථාන. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රතිසන්ධි ස්ථානය නැමැති ඒ සිත් චිත්තක්ෂණ පවත්වන ස්ථානේ පවතින සිත්. ඉතින්දි කිහිම ගන්න එපා කියනවා. ඒක පෙතැලේ බෝනික් කාගේ පෙතැල කියලා කියන්නේ අපි බෝනිකේ කඩලා තියෙන එක තියෙනවානේ. ද්‍රව්‍ය බොනික්ක කියන්නේ ඒ ඒ උපකරණේ තියෙනවනේ. එතකොට මේ බොනික්කගේ රූපයයි ඒ පෙතැල්ලයි ඒ අම්ද්‍රව වලින් ආකෘතියයි දෙකක් නෙවෙයි. ඒ ආකෘතිය කඩලා දැම්මොත් බොනික්ක නැහැ. ඉතින් මේ දෙක මෙල්ල කරා තමයි බොනික්ක කියන්නේ. රූපේ අනෙක එක ඒ කියන්නේ පෙතැල්ල අනෙක එක බොනික්කගේ රූපේ අනෙක එක. එහෙම කියන්න බෑනේ. මේ දෙක සමානයි. කාසියක දෙපැත්ත වාගේ ආශයක පැත්තක් තැළුවොත් අනිත් පැත්තක් තැළෙනවා. කාටි ආශයක පැත්තක් විනාශ කරා කියන්නේ අනිත් පැත්තත් ඒක වෙනින්න ආශය. ඒකයි අවබෝධයේ පහසු සඳහා මෙසේ දැක්කුවේ කියලා කියනවා. ඒ කියන්නේ ස්ථාන 10ක් කෘත්‍ය 14කුත් ස්ථාන 10කුත් දැක්වේ ඉගෙන ගැනීම පහසු නිසා කියලා කියනවා. එහෙමනම් ඔන්න අපි ඊළඟ දවසේ ප්‍රතිසන්දි ස්ථාන ආදී විස්තර කරනවා. ඒක මම ඔබට දැන් විතර විදිහට බෝඩ් එකේ ඇඳලාම විස්තර කරන්නේ හොඳයි. බෝඩ් එකේ ඇඳි නැත්නම් එදාට මම කොලේක ලියාගෙන හරියවිලා ඔබට ඒක පෙන්නන්න. එතකොට ඔබට වඩා පහසු වෙනවා. අද දවසේදී පාඩමට සමාප්තිය සැන්ට්‍රල් කිරීමටයි සූදානම් වෙන්නේ. මෙදනාම මේ පාඩම් කරගෙන යන්න ටීම් දිගටම මොනම හේතුවක් නිසාවත් අත්හරින්න හිතන්න දෙපා. අපටත් හවුස්ලම් ඕන තරම් නම් මම මුලින්ම කියේකයි එක පාරම අපටත් තේරුනේ නැහැ. හැබැයි අර එක පාරම තේරුම් ගන්නවට වඩා ඊපත මහන්සිලා තේරුම් ගන්න කෙනාගේ මං හිතන්නේ අවබෝධය වැඩිද කියලා කතාවකින් හිතන. තව කෙනෙකුට කියලා දීමේ හැකියාව වැඩි. මොකද එතකොට අර එයා ඒක විචාරය කරනවා වැඩි. එයාට අමාරු වෙච්ච තැන්, එයා හැප්පිච්ච තැන්, එයා වරදවා ගත්ත තැන් ඔක්කොම අත්දැකීමත් එක්ක නේන්නේ. කෙනෙක් අත්දැකීම් ලබන්න මොඩෙක් වෙන්නේ නැහැනේ. එනිසායි අත්දැකීම් සහිත වෙනකොට ඒ පැටලෙවි තැන් ලියාගෙන ආපු කෙනෙක් දන්නවා තවත් කෙනෙක් පටලවා ගන්න තැන් කොයි ආකාරද කොයි තැන්ද කියලා. ඒ නිසා වේගෙන් යන්න පුළුවන් කෙනා එහෙමත් යන්න ප්‍රගුණ කරගන්න. වේගෙන් යන්න අමාරු කෙනා එහෙමත් ගන්න. ඒ අමාරුකමක් තමන්ගේ යහපතට හදාගෙන වේගෙන් යන්න පුළුවන් පහසුකමක් තමන්ගේ යහපතට හදාගෙන එන්න යන්න. ඉතත් ඔබට කිය එකයි මේ පොත කියනකොට අභිධර්ම මාර්ගය අභිධර්ම මූලික කරුණෝ අභිධර්ම ප්‍රදීපිකාව පරිශීලනීය ග්‍රන්ථ. මේක තනියෙන් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා හැමදෙනාම මේ පාඩමෙන් පාඩමට ධම්මලක පුරුප්පාවේ සම්බන්ධයි. මම හැමදාම කියන්නේ අභිධර්ම කියලා කියන්නේ හරියට එකම සූත්‍රයක් වාගේ කියලා නේ අපට බණ පොත්වල උගන්නා. ඒ නිසා කැරි කැරි යන්නට බෑ. පුළුවන් තරමක් උපරිමයක් උත්සාහ කරගෙන යන්න පොඩි පොඩි තැන් ගිලිහිලා යයි අමතක වෙයි. නමුත් දිගින් දිගට යනකොට පොඩි තැන් පවා දැන් ඔබට මේ අභිධර්ම චන්ද්‍රිකාවේ මේ ප්‍රත්‍ය සංග්‍රහය මේ තුන්වෙනි ප්‍රකීර්ණක පාදයේ කියනකොට ඔබට දැන් හිතෙනවා ඇති චිත්ත පාදේ ලේසි චෛතසික පාදේ ලේසි ඔබට සමහරවට එහෙම කාල එන ඉතා හොඳයි. ඊට පස්සේ ඔබට දැන් මේ ටික කරලා ඉවරලා මාතෘකා ස්වරූපවලට ඔබට තේරේ චන්ද්‍රිකාව ලේසි මාතෘකා ස්වරූපවලට වඩා. ඊළඟ මාතෘකා ස්වරූප කියලා අපි ධාතුපතා ප්‍රකරණයට ඔබට කල්පනා වෙයි. මාතෘකා ස්වරූප ලේසි නෙමේ මාතෘකා ස්වරූප එල්ල කරලා තව සතියකින් ආගේ පාඩම් මාලාවක් අපි කරන ධාතුකාර්තා ප්‍රකරණය ගන්න. ඒකත් ඔබට මේ YouTube හරහා බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒවත් යමුරුයි කියලා අත්හරින්න නැතුව අත්හදා බලන්න. මොකද ඒක කරනකොට මේක ලේසි කියලා ඔබට හිතක් වෙනවා. ඒක ටිකක් වෙහෙසෙනකොට මේක ලේසි කියලා. ඒකත් හොඳයි. දැන් මේක අමාරු කියලා නේද ඔළුවේ තියාගන්නේ.
නිසා ගැඹුරු කොටසක් යනකොට මේක ලේසි කියලා තියෙනවා. පට්ටනයක යනකොට තේරෙයි ඊට මෙහා පැත්තේ ප්‍රකරණ ඔක්කොම ලේසි. මේකනේ අමාරු. ඒකම තමයි යන ගමන. දැන් බුදු බවට යනකොට පසේ බුදු බව ලේසි කියලා හිතේ. පසේ බුදු බවට වැඩ කරනකොට රහත් වෙන වැඩ කරන එක ශ්‍රාවකෙක් වශයෙන් ලේසි කියලා තේරෙයි. ඔක තමයි ක්‍රමේ සාපේක්ෂ ඥාය. ඒක නිවැරණට පමණයි අදාළ නොවෙන්නේ අනෙක් හැම තැනටම සාපේක්ෂ ඥාය. එමනම් සිල් දිනාටම මේ දහම් ඇස පාල කර ගැනීමට දරන උත්සාහය ඒ ආකාරයෙන්ම සඵල වේවා. මේ දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ධර්මඥානය උපකාර වේවායි මෛත්‍රී කරමින් අද වැඩසටහනේ සමාප්තිය එමතන කරමි.